යාපනය මාතලේ කළුතර මුලතිව් පොළොන්නරුව රත්නපුර කිලිනොච්චිය ගාල්ල අනුරාධපුර මන්නාරම මාතර පුත්තලම වවුනියාව කුරුණෑකළ හම්බන්තොට හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ගෙයින් ගිටගිය ගම්මැත්ත කණ්ඩායම අද තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පිවිසුණා. මිරට ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විද්‍යාත්මක දත්ත රැස්කොට විශ්ලේෂණය කරමින් විසඳුම් යෝජනා කිරීම ගම්මැත්ත ගෙයින් ගිට ක්‍රියාන්විතයේදී සිදුවනවා. මෙවරත් ඒ සඳහා ගම්මැද්ද සමගින් අත්වැල් බැඳගෙන සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. කොවිඩ් ව්‍යාප්තියත් ආර්ථික අර්බුදයත් හමුවේ රටේ ජනතාව මුහුණ දී ඇති සැබෑ තත්ත්වය හඳුනා ගැනීම මෙවර සමීක්ෂණී ප්‍රමුඛ අරමුණක්. 2022 වසර සඳහා ඇමරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වොට්සන් ආයතනය සහ ආකන්සෝ විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් පාසල සිය පර්යේෂණ විෂය නිර්දේශයට ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගම්මැද්ද තෝරාගත් බව නොරහසක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙංකලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කරඩියන් කුලම් ගම්මානේ පවුල් 60ක් පමණ ජීවත් වෙනවා. බොහෝ දිනකගේ රැකියාව ගොවිතැන නැත්නම් කුලී වැඩ. පොහොර ගැටලුව වගේම වන අලි තර්ජනත් මඩකලපුවේ ගොවීන්ට තදින්ම දැනෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට යන කණ්ඩායම් අද ගමන් කළේ තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගම්මානවලට. ගම වටේ වැව් තිබුණත් පවුල් 250ක් පමණ දිවිකිවන තනමල්විල නිලුම් වැව ගමේ ජනතාව බොන්න වතුර ලීටරය කන්නේ රුපියල් 4කට. ගම්මැද්ද ගෙයින් ගෙට යන කණ්ඩායමට උඩවලව සහ සෙවනකල උක් වගාකරුවන්ට මුණ ගැහුණා. උක් පටවන කම්කරුවෙකුට කිලෝවකට ගෙවන්නේ රුපියල් 250යි. මම අපිට කිලෝ එකක් කැපුවාම රුපියල් 230යි තියෙන්නේ. කපලා පැටවුවට පස්සේ. ඒ වුණාට ඉතින් ඒකෙන් තමයි ජීවත් වෙන්නේ කොහොම හරි අපි. උදේ 6ට වැට්ටාම පස්සේ හැන්දෑව 6:00 7 වෙලා තමයි ගෙදර යන්නේ. යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පානබොක්ක ගම්වාසීන්ට ඇති ප්‍රධාන ගැටලුව මාර්ග පහසුකම් නොමැතිවීම. පවුල් 250ක් පමණ දිවිකෙවන්නේ කඩුගන්නාව මාර්ගයේ පෙරිනමානේ. ඒත් ඔවුන්ට ප්‍රධාන මාර්ගයට පැමිණෙන්න කිලෝමීටර් 8ක දුරක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ පානබොක්ක ගම්මානේදී අපට හමු වූ දෙරියක්. ඇය අපස්මාර රෝගයට ගොදුරු වෙලා වඩුවෙටින් මේ පවුල ගෙන ගිය ඇගේ පියාට දැන් හරි හැටි රස්සාවකුත් නැහැ. දැරියගේ බෙහෙත්වලට විතරක් සතියකට රුපියල් 10,000ක පමණ මුදලක් වියදම් වෙනවා. මේ දරුව හරියට දුක් විඳිනවා. එයාට බෙහෙත් නැතුව ඉන්න බෑනේ. දෙය ඇදලා වැටෙනවා. දැන් තුයි ගලාගෙන ඉති කවුද එන්නේ කියලා. ගම්මැද වැඩසටහනෙන් ආවට අපිට හරිම සන්තෝෂයි. නෑ දැයි ඔක්කොත් ඇවිල්ලා බලන්නේ. මම වැඳලා කියන්නේ මේ දරුව හොඳ කරගන්න උදව් කරන්න කියලා. ගම්මැද්ද ගෙයින් ගෙට